දවසක් හැමෝටම අපි අද කතා කරන්න යනවා පොන්ඩ්ස් ලා මූව් කරන්නේ කොහොමද? ඒ කියන්නේ පොන්ඩ්ස් එකෙන් අපි ප්‍රයෝජන ගන්න කොහොමද අපේ ගේම් එකේ ඒගොල්ලගේ මූව්මන්ට්ස් කොහොමද කැප්චර්ස් කොහොමද කියන එක අපි කතා කරන්න යනවා ගේම් එක ඇතුලේ. ඉතින් බලමු මේ පොන්ඩ්ස් කොහොමද මේ ගේම් එකක් ඇතුලේ හැසිරෙන ක්‍රමය කියලා. පොන්ඩ්ස් ගත්තොත් අපි දන්නවා පොන්ඩ්ස් ඉන්නේ සාමාන්‍යයෙන් සෙකන්ඩ් වයිඩ් ගේ පොන්ඩ්ස් නම් සෙකන්ඩ් රෑන්ක් එකේ ඊළඟට ලැග්ගේ පොන්ස නම් 7th rank එකේ තමයි කියලා තියෙනවා. අපිත් මේ නම් ඉදිරිය වාජ්ජි පොන්ස අපි 2nd rank එකේ කියලා තියෙනවා. ලැග්ගේ පොන්ස 7th rank එකේ කියලා තියෙනවා. එතකොට මේ 2nd rank එකේ ඉන්න ඕනෑම පොන් කෙනෙක් එහෙම නැත්නම් 7th rank එකේ ඉන්න ඕනෑම පොන් කෙනෙක්. මෙන්න මේ පෙළේ ඉන්න ඕනෑම පොන් කෙනෙක් එහෙම නැත්නම් මෙන්න මේ පෙළේ ඉන්න ඕනෑම පොන් කෙනෙක් අපි කියනවා ඉනිෂියල් ස්ටේජ් එකේ එහෙම නැත්නම් ස්ටාර්ටින් rank එකේ ඉන්න පොන්ස කියලා. මේ ඉනිෂියල් ස්ටේජ් එක නැත්නම් ස්ටාර්ටින් රෑන්ක් කියලා කියන්නේ අපි සිම් එකක් අරගෙන ආරම්භක පිහිටීම කියන එක. මේ ඕනම පොන්ඩ් කෙනෙක්ට පුළුවන්කම තියෙනවා කොටු දෙකක් කැමතිනම් ඉස්සරහට යන්න, එහෙම නැත්නම් කොටුවක් ඉස්සරහට යන්න. ඒ කියන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේ ඕනම පොන්ඩ් කෙනෙක්ට කැමතිනම් කොටු දෙකක් යන්න පුළුවන්, කැමතිනම් එක කොටුවක් යන්න පුළුවන්. බලන්න මෙයාටත් කැමතිනම් කොටු දෙකක් යන්න පුළුවන්, කැමතිනම් එක කොටුවක් යන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට කැමතිනම් කොටු දෙකක්, කැමතිනම් කොටු එකක් ඉස්සරහට යන්න පුළුවන්. ලැකේ පැත්තේ ගත්තත් මේ ඉනිෂියල් ස්ටේජ් එකේ ඉන්න ස්ටාර්ටින් රෑන්ක් එකේ ඉන්න පොන්ස කැමතිනම් කොටු දෙකක් ඉස්සරහට යන්න පුළුවන්, කැමතිනම් එක කොටුවක් ඉස්සරහට යන්න පුළුවන්. මේක ඕනෙම පොන්ඩ් කෙනෙක්ට පොදු කතාවක් තමයි අපි මේ කියන්නේ. ඒකට මේකෙදි පොන්ස සෙකන්ඩ් රෑන්ක් එකේ ඉන්න පසමන් රෑන්ක් එකේ ඉන්න ගමන් ඕනෙම පොන්ඩ් කෙනෙක්ට මේ කතාව පොදු විදිහට අපි සලකනවා. ඊළඟට මේ පොන්ස මේ සෙකන්ඩ් රෑන්ක් එකෙන් ඉස්සරහට ගියන් පස්සේ පොන්ඩ් කෙනෙක්ට ඇත්තටම එක කොටුව ගන්න තමයි ඉස්සරහට යන පුළුවන්. يعني ස්ටාර්ටින් රෑන්ක් එකෙන් අයිුණාන් පස්සේ එයාට පුළුවන් එක සැරේකට එක කොටුව ගන්න ඉස්සරහට යන්න. විතරයි මේ පොන්ඩ් මොන මෙහෙතු කොටස් පිටිපස්සට එන්නවත් පිටිපස්සට කපන්නවත් පුළුවන් කමක් නැහැ. right? එතකොට අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න පොන්ඩ්ට යන්න පුළුවන් ඉස්සරහට විතරයි මොනම හේතුවකටවත් පොන්ඩ් පිටිපස්සට කපන්න බෑ. පොන්ඩ් ගැට පුළුවන් මෙන්න මේ විදියට ඉස්සරහට ගමන් කරන්න. මේ බ්ලැක්ගේ පොන්ඩ් කෙනෙක් ගත්තත් එයාට පුළුවන් මේ ආකාරයෙන් ඉස්සරහට එන්න. හැබැයි එයාටත් බෑ මොන හේතුවක් පිටිපස්සට අදින්න හෝ පිටිපස්සට කපන්න. එතකොට මේ පොන්ඩ්ස් අගෙන් අපි කපන ක්‍රමය බැලුවොත් පොන්ඩ් කෙනෙක් කපන්න පුළුවන් V හැඩයට, V shape එකට තමයි පොන්ඩ් කෙනෙක් කපන්නේ. එතකොට V හැඩයට එක කොටුවක් ඈතින් ඉන්න ඕනෑම ඉත් එක්ක ඕනෑම ප්‍රතිවාදීත් එක්ක මේ පොන්ඩ් කපන්න පුළුවන්කම තියෙනවා. අපි මේ පොන්ඩ් ගත්තොත් මේ පොන්ඩ් මෙන්න මේ කොටුවේ ඉන්න ඉත් එක්ක හෝ මෙන්න මේ කොටුවේ ඉන්න ප්‍රතිවාදීත් එක්ක කපන්න පුළුවන්කම තියෙනවා ගේම් එක ඇතුළේ. හැබැයි පොන්ඩ් බෑ කෙලින් කපන්න. ඒ කියන්නේ තමගේ ඉස්සරහා ඉන්න ඉත් එක්ක කෙලින් අතට කපන්න බෑ. යා යන ගමන් මාර්ගයේ ඉන්න ඉත් එක්ක කපන්න බෑ. නමුත් එයාට V හැඩයට එක කොටුවක් ඈතින් ඉන්න ඉත් එක්ක පොන්ඩ් එක කපන්න පුළුවන්කම තියෙනවා. එතකොට පොන්ඩ් දෙන විශේෂත්වය එක ඊළඟට අපි ගත්තොත් පොන්ස කියන්නේ පොන්සම අපිට පුළුවන් අඟුවා එක කොටුව ගන්න ඉස්සරහට එකගෙන යන. ඒ කියන්නේ සෙකන්ඩ් රෑන්ක් එකෙන් හෝ 7th rank එකෙන් ඉවත් වුණාන් පස්සේ, ඒ කියන්නේ ඉනිෂියල් ස්ටේජ් එකෙන් ඉවත් වුණාන් පස්සේ එයා ඉස්සරහට යන එක කොටුව ගන්න කියලා මම කිව්වා. ඉතින් මේක පොන්ඩ් කෙනෙක් මේ ඉස්සරහට ගෙනිහිල්ලා එයා ඕනෑම අවස්ථාවක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගැන කතා කරමු මෙන්න මේකට පස්සේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් අපි පොන්ස් රේ විදියට ඉස්සරහට ගන්නවා. අපිට මේ පොන්ඩ් එකට ගන්න. ඊපස්සේ අපි හිතමු දැන් මෙන්න මේ පොන්ඩ්. මේ පොන්ඩ්ට පුළුවන් මේ අවස්ථාවේ එක කොටුවක් ඉස්සරහට එන්න විතරයි. මොකද එයාට බෑම කොටු දෙකක් ඉස්සරහට එන්න. එයාට පුළුවන් එක කොටුවක් ඉස්සරහට එන්න විතරයි. මොකද එයා ඉනිෂියල් ස්ටේජ් එකෙන් එළියට ඇවිල්ලා තියෙන හින්දා. නමුත් එයාට මෙතන ඉඳන් ඉස්සරහට කොටුව 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 තමයි අන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලමු මෙන්න මේ අවස්ථාව ගැන. දැන් මේ පොන්ඩ් කෙනෙක්ට පුළුවන් ඕනම වෙලාවක මෙහෙම ඉස්සරහට ගිහිල්ලා මේ පොන්ඩ් කෙනෙක් ඔපෝනන්ට්ගේ අන්තිම පේලියට ආවොත්, ඒ කියන්නේ අපි සැකින්නම් අවසාන පේලිය ඉඳලකන් ආවොත්, ඒ කියන්නේ වයිට් පොන්ඩ් කෙනෙක් නම් ඒ ට්‍රැක් එකට, බ්ලැක් පොන්ඩ් කෙනෙක් නම් ෆස්ට් ට්‍රැක් එකට. අපි මේ පොන්ඩ් කෙනෙක්ව ගෙනියන්න පුළුවන්කම ලැබුණොත් අපිට පුළුවන්කම තියෙනවා මේ පොන්ඩ් මෙනුවට ඕනෑම දෙක් ලබා ගන්න. මේ ඕනෑම ඉත් එක් කියලා කියවට කිං සහ පොන්ඩ් කෙනෙක් හැර ඕනෑම ඉත් එක් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි බලමු පොන් ලගේ ගමන් රටාව සම්බන්ධ පුංචි උදාහරණයක්. දැන් මෙන්න මේ පොසිෂන් එක ගත්තොත් අපි බලමු මෙන්න මේ පොන් ගැන. මෙන්න මේ පොන්ට පුළුවන්කම තියෙනවා කැමතිනම් කොටු දෙකක් ඉස්සරහට යන. මෙන්න මේ පොන්ටත් පුළුවන්කම තියෙනවා කැමතිනම් කොටු දෙකක් ඉස්සරහට යන. මොකද මේ දෙන්නම ඉන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේ ඉඳලා. එයාට කැමතිනම් කොටු දෙකක් ඉස්සරහට යන්න පුළුවන්.
එහෙම නැත්නම් එක කොටුවක් ඉස්සරහට යන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ විදිහට කොටු දෙකක් යට යන්න පුළුවන්. එහෙම නැත්නම් එක කොටුවක් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. මේ පොන් ගත්තත් මේ පොන්ට කැමති නම් එක කොටුවක් ඉස්සරහට යන්න පුළුවන්. කැමති නම් කොටු දෙකක් යන්න පුළුවන්. මොකද මෙයක් ඉන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේ හින්දා. ඒ කියන්නේ සෙකන්ඩ් රැම්ප් එකේ හින්දා. එතකොට අපිට පුළුවන් මේ පොන් මෙන්න මෙතනට ගන්න. එහෙම නැත්නම් මේ පොන් මෙන්න මෙතන ඉඳලා එක කොටුවක් ඉස්සරහට ගන්න. මේ පොන් ගත්තත් යාට කැමති නම් කොටු දෙකක් මේ විදිහට ඉස්සරහට ගන්න පුළුවන්. කැමති නම් මෙන්න මේ විදිහට එක කොටුවක් ඉස්සරහට ගන්න පුළුවන්. කොහොමද කියන්නේ? හරි. අපි බලමු ඊළඟට මෙන්න මේ පොන්. මෙන්න මේ පොන් ගත්තොත් මෙයාට කොටු 1යි මේ වෙලාවේ ඉස්සරහට යන්න පුළුවන්. මොකද යාට කොටු දෙකක් යන්න බෑ. කොටු දෙකක් යනවා කියලා කියන්නේ පිට හරියට මෙන්න මේ ඉතව කපනවා වගේ. අපිට මේක කරන්න බෑ. අපි දන්නවා පොන් කිනේට කෙලින් අතට කපන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ පොන්ට යන්න පුළුවන්කම තියෙන්නේ එක කොටුවක් ඉස්සරහට විතරයි. හැබැයි යාට කැමති නම් මෙන්න මේ විදිහට G6 වල ඉන්න පොන් එක කපලා දාන්න යාට කැමති නම් අවස්ථාව තියෙනවා. හැබැයි යාට මොනම හේතුවකටවත් H4 වල ඉන්න පොන් එක කපන්න බෑ. සමහරවල් මම ඉස්සරහ G6 කියලා ඒක G3 වෙනවා නම් G3 පොන් එක කපන්න පුළුවන්කම තියෙනවා. නමුත් H4 පොන් ව කපන්න යාට පුළුවන්කමක් නැහැ. මොකද යාට කෙලින් කපන්න බැරි හින්දා. මොකද යාට V shape එක කපන්න එක කොටුවක් ඇති ඉන්නත් කපන්න පුළුවන්. ඒ පොන් ගන්න පුළුවන්කම තියෙනවා. right අපි බලමු මෙන්න මේ පොන්. මෙයාට අපි කියන්නේ E4 ඉන්න පොන් අපි බැලුවොත් මේ E4 වල ඉන්න පොන්ට පුළුවන් කැමති නම් එක කොටුවක් ඉස්සරහට යන්න. එහෙම නැත්නම් මෙන්න මේ පොන් ව කපලා දාන්න. යාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ පොන් කපන්න. මොකද V shape එකට එක කොටුවක් ඇතින් ඉන්න ඉස්සෙක ඉඳලා යාට මෙන්න මේ පොන් කපන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් යාට මෙතනට ලයින් පුළුවන්. එහෙනම් මේ යාම ඉස්සලා වෙන්න වගේ එක කොටුවක් ඉස්සරහට එන්න පුළුවන්කම තියෙනවා. ඒකෝර මේ පොන් සම්බන්ධව අපිට කියන්න තියෙන ඔන්න ඔය ඊළඟට අපි මෙන්න මේ පොන් බලමු. ඒ කියන්නේ මේ E පොල් ඉන්න පොන්. මෙයාට කිසිම තැනකට යන්න බෑ. බලන්න එයාට ඉස්සරහට යන්න බෑ. මොකද ඉස්සරහ ස්ක්වයර්ගේ පොන් කෙනෙක්ින් ඉඳ බ්ලොක් වෙලා තියෙනවා. ඒකම මේ දෙපැත්තේ කොටු වල. ඒ කියන්නේ මෙන්න V shape එකකට කපන්න විදියක් නෑ. ඒකම පිටිපස්සට යාට එන්න විදියක් නෑ. මොන මෙතන අපි දන්නවා පොන්සට පිටිපස්සලා දෙන්න විදියක් නෑ. එහෙනම් මේ පොන් මෙතනටලා බ්ලොක් වෙලා තියෙනවා මේ ඉස්සරහ ඉන්න පොන්ස. ඊප දෙනා හින්දා මේ පොන්ස කවුරුහරි අයින් වෙනකන් හෝ කිසියම් පොන් කෙනෙක් කිසියම් පොන් කෙනෙක් හෝ කිසියම් ඉත්තේ අපේ දිරියට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් F5 square එකට හෝ F6 square F5 square එකට හෝ E5 D5 square එකට එනකන් අපිට මෙතනලා ඉන්න සිද්ධ වෙනවා. right අපි බලමු ඊළඟට මෙන්න මේ පොන් ගැන. අපි කතා කරා ඉස්සර ප්‍රොමෝෂන් ගැන. බලමු අපි මෙන්න මේ පොන් අපි ඉස්සරහට ගෙනිච්චා. ඒ කියන්නේ අපි මේ පොන්ව 8th rank එකට ගෙනිච්චා. අපිට පුළුවන්කම තියෙනවා මම ඉස්සලා කිව්වා වගේ ක්‍රීම් කෙනෙක් හෝ පොන් කෙනෙක් හැර වෙනත් ඕනෙ මිත්තෙක් ගන්න. අපිට පුළුවන් කැමති නම් ක්‍රීම් කෙනෙක් ගන්න, කැමති නම් ලයිට් කෙනෙක්, කැමති නම් ඩොක් කෙනෙක්, හෝ කැමති නම් බිෂොප් කෙනෙක් ගන්න. එතකොට අපිට මේ මේක අවස්ථාව අනුව අපිට ගැළපෙන පීස් එක අපිට තෝරා ගන්න අයිතිය තියෙනවා. එතකොට මේක තෝරා ගැනීමේදී අපි තීරණය කරන්න ඕන මේ පොෂන් එකට වඩා ගැළපෙන්නේ මොකක්ද කියලා. හැබැයි මතක තියෙන්න ඕන වැදගත්ම දේ තමයි අපි මේ පීස් එක ගන්නේ මේ පොන්ව ප්‍රොමෝට් වෙච්ච ස්ක්වයර් එකට. අපිට බෑ අපිට කැමති කැමත්තෙන් වලට ගන්න. අපි පොන් එක ගන්න ඕන, අපි අලුත් පීස් එක ගන්න ඕන අපේ පොන් එක අන්තිමට ගිහිල්ලා අපි නවත්තපු තැන. නැතුව අපිට කැමති දැනකින් මේ පීස් එක තියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ අවස්ථාවේ වලින් මම ක්වීන් කෙනෙක් බවට ප්‍රොමෝට් කරලා තියෙනවා. බලමු බ්ලැක් එකේ පැත්තෙන් මේ පොන්ස ගත්තොත් කොහොමද මේ වෙන්නේ කියලා. දැන් මෙන්න මේ පොන් ගත්තොත් ඔයාලා පේනවා මේ පොන්ට කිසිම කොටුවකට යන්න හෝ කිසිම ඉඳේ කපන්න පුළුවන්කම නැහැ. මොකද යාට මේ විදිහට ඉස්සරහට එන්න විදිහක් නැහැ. අපි බ්ලොක් කළා තියෙන යාගේ පොන් කෙනෙක් එක්ක යාට මේක කපන්න විදිහක් නැහැ. මොකද යාගේ දෙපැත්තේ ඒ කියන්නේ කොටුවක ඇතින් V shape එක කපන්න කවුරුත් නැහැ. ඒ හින්දා මේ පොන් බ්ලොක් කරලා ඉන්න. මේ පොන් ගත්තත් මේ පොන් බ්ලොක් කරලා ඉන්න. මොකද මේ පොන් ඉස්සරහට යන විදිහකුත් නැහැ. මේ පොන්ට කිසිම කෙනෙක් කපන්න විදිහකුත් නැහැ. අපිට මෙන්න මේ පොන් ඉන්නේ පොන් බ්ලොක් වෙලා ඉන්න. අතන මේ පොන් කොහෙද යන්නේ? මොකද මේ පොන් ගත්තත් යාට ආයෙත් එතමයි එයා බ්ලොක් කරලා දින. හැබැයි යාට පුළුවන්කම තියෙනවා කැමති නම් මෙන්න මේ සුදු පොන් එක කපලා දාන්න. right යාට විතරක් පුළුවන් පොන් කෙනෙක් කපන්න. ඊළඟට අපි ගත්තොත් මෙන්න මේ පොන්. මෙන්න මේ පොන් කැමති නම් එක කොටුවක් ඉස්සරහට එන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් යාට කොටු දෙකක් ඉස්සරහට එන්න පුළුවන්කම තියෙනවා. මොකද එයා තාම ඉනිෂියල් ස්ටේජ් එකේ ඉන්න පොන් කෙනෙක් ඉඳලා යාට කැමති නම් කොටුවක් එහෙම නැත්නම් කැමති නම් කොටු දෙකක් ඉස්සරහට එන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පොන් ගත්තොත් යාට පුළුවන්කම තියෙන එක කොටුවක් ඉස්සරහට එන්න විතරයි. හැබැයි යාට බෑ මොනම හේතුවකටත් කොටු දෙකක් ඉස්සරහට එන්න. මොකද එයා ඉනිෂියල් ස්ටේජ් එකේ ඉන්න පොන් කෙනෙක් නෙමෙයි. මොකද යාට අනික කෙලින් එන්න මේ පොන් කරන්න බෑ. අපි මෙන්න මේ G පොන් ගත්තොත් යාට පුළුවන් මෙතන කොටුවක් ඉස්සරහට එන්න කැමති නම් Y පොන් එක කපලා දාන්න. හැබැයි යාට කොටු දෙකක් මේ විදිහට එක පාට ඉස්සරහට එන්න බෑ. කාට
කොටුවක් තමයි ඉස්සරහට එන්න පුළුවන්කම තියෙන දැන් එක පාටුවක් ඉස්සරහට ආ ඔයාලා පේනවනේ දැන් මේ පෝන් ගේම් මේ නයිට් ඇටෑක් කියලා තියෙනවා එතකොට එයාට දැන් ඔයාලා පේනවනේ මේ වෙලාවේ මේ පෝන් කැපුවොත් නයිට් ගේම් මේ පෝන් ආපහු කැපෙනවනේ එහෙනම් ගොඩක් වෙලාවට බ්ලැක් එකක් හැමති මේ පෝන් ගේම් පෝන් කපනවාට වැඩිය පෝන් නෝ එකක් ඉස්සරහට දාලා මේ නයිට් ඇටෑක් කරනවා දැන් ඔයාලා පේනවනේ නයිට් මෙතන හිටියොත් අපේ පෝන් ගේම් එයාගේ නයිට් කැපෙනවා ඒ හින්දා එයාට සිද්ධ වෙනවා එයාගේ නයිට් මෙතනින් අයින් කරගන්න එතකොට යා මේ නයිට්ව නිස්කාගෙන් අයින් කරනවා බලන්න දැන් G8 ස්කයර් එකේ අපිට පුළුවන් පාන ගෙනල්ලා අපිට කැමති දෙන්න ක්වීන් කෙනෙක් නයිට් කෙනෙක් රූක් කෙනෙක් බිෂොප් කෙනෙක් වගේ පීසයකට යාව ප්‍රොමෝට් කරගන්න. හැබැයි මේ වෙලාවේ අපි දන්නවා අපිට නයිට් කෙනෙක් ගන්න එක පාඩිය. අපි ක්වීන් කෙනෙක් ගන්නේ මොකද ක්වීන් එකක් තාම ක්වීන් ගේ කින්ට චෙක් එක කරන ගමන් නයිට් අත ඇටෑක් කළා මෙන්න මේ පොන්ට් අත ඇටෑක් කළා. ඒ කියන්නේ එක සැරේ පීසස් 3කට ඇටෑක් කරලා අපිට වාසිය ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එතකොට මේ වගේ පොෂන් එක අපි තීරණය කරනවා අපිට වඩාත් වාසිදායක කොයි පීස් එක ගන්න එකද කියන එක. නැතුව අපිට ඕනේ දෙයක් අපි ගන්නවා කියන සිටුේෂන් එකේ නෑ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම ක්වීන් කෙනෙක් ගන්න ඕන කියලා නෑ. එමුණ සාමාන්‍යයෙන්ම නයිට් කෙනෙක්, බිෂොප් කෙනෙක්, රූක් කෙනෙක් ගන්න ඕන කියලා නෑ. අපි අපිට ගැළපෙන පීස් එකේ පොෂන් එකට ගැළපෙන පීස් එක තමයි අපි ප්‍රොමෝෂන් එකේදී ලබා ගන්න. එතකොට මම හිතන්නේ මේ වෙනකොට ඔයගොල්ලෝත් අපි කතා කරපු පීසස් සම්බන්ධව. ඒ කියන්නේ විශේෂයෙන්ම පොන් සම්බන්ධව ගමන් රටාවල් ඔයගොල්ලන්ට මම හිතන්නේ සම්පූර්ණ අවබෝධයක් ඇති. ඉතින් අපි බලමු ඊළඟට ගිහිල්ලා මේ පොන්ස් අගෙන් සිදු වෙන්න පුළුවන් දේවල් සම්බන්ධ පුංචි ප්‍රශ්න කීපයක් අපි බලමු. ඒ ප්‍රශ්න වලින් ඔයගොල්ලන්ට තව අවබෝධයක් ලැබෙයි කොහොමද මේක ඉදිරියට යන්නේ. දැන් අපි බලන්න යන්නේ පොන්ස් සම්බන්ධව ක්වෙස්චන්ස් කීපකින් ඒගොල්ලෝ ගමන් රටාව ගැන පොඩි අවබෝධයක් ගන්න ඔයගොල්ලෝගේ දැනුම කොහොමද කියලා අපි බලන්න උත්සාහ කරනවා මේ අවස්ථාවේ නේද. දැන් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. හරි මේ ප්‍රශ්න එකේ අපි පළවෙනි ප්‍රශ්නේ දෙන්නේ මේ අවස්ථාවේ අදින තියෙන white නේද? වයිට් ද වයිට් ක පාන් ලා භාවිත කරලා කරන්න පුළුවන් කැප්චර්ස් කීයක් තියනවාද? ඒ කියන්නේ වයිට් තමන්ගේ පාන් ලා භාවිතා කරලා කරන්න පුළුවන් කැපීම් කීයක් තියනවාද? ඔය බලෙන් ප්‍රශ්න වෙන්නේ වයිට් වයිට් ගේ පාන් ලා භාවිතා කරලා කරන්න පුළුවන් කැපීම් කීයක් මේ අවස්ථාවේ මේ බෝඩ් එකේ තියනවද? වයිගේ පොන්සව පාවිච්චි කරලා විතරක් වෙන ඉත්තු පාවිච්චි කරලා නෙමෙයි වයිගේ පොන්ස පාවිච්චි කරලා කරන්න පුළුවන් කැපීම්තිය මේ වෙලාවේ බෝඩ් එකේ තියනවාද? මගේ දෙවැනි ප්‍රශ්නේ වෙන්නේ මේ වෙලාවේ වයිට් අදින්න තියනවා නම් වයිට් ලීගල් මූව්ස් ඒ කියන්නේ නීත්‍යානුකූල ඇතීම් කීයක් පොන්ස් අගෙන් කරන්න පුළුවන්ද? කියන්නේ වයිට් වයිගේ පොන්ලා පාවිච්චි කරලා කරන්න පුළුවන් නීත්‍යානුකූල ඇතීම් ලීගල් මූව්ස් කීයක් මේ වෙලාවේ මේ බෝඩ් එකේ තියෙනවද? හරි. මගේ තුන්වෙනි ප්‍රශ්නේ වෙන්නේ මේ වෙලාවේ වයිට් තියෙන හොඳම මූව් එක මොකක්ද වෙන්නේ? මේ වෙලාවේ වයිට් තියෙන හොඳම මූව් එක මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ තමන්ට වැඩිම වාසියක් ලැබෙන තමන්ට වැඩිම වාසියක් ලැබෙන මූව් එක වයිට් විදියට මොකක්ද මේ වෙලාවේ කරන්න පුළුවන් මූව් එක වෙන්නේ? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නේ. මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ පොසිෂන් එකම බ්ලැක් ට අදින්න තියෙනවා නම් මේ පොසිෂන් එකම බ්ලැක් ට අදින්න තියෙනවා නම් බ්ලැක් ට බ්ලැක් ගේ පොන්ස් අගෙන් කරන්න පුළුවන් කැප්චර්ස් කීයක් තියෙනවද? ඒ කියන්නේ බ්ලැක් ට බ්ලැක් ගේ පොන් ලගෙන් කපන්න පුළුවන් ඉත්තෝ කී දෙනෙක් මේ වෙලාවේ මේ බෝඩ් එකේ ඉන්නවද? මගේ දෙවැනි ප්‍රශ්නේ වෙන්නේ මේ වෙලාවේ අදින්න තියෙන්නේ බ්ලැක් ට නම් බ්ලැක් ගේ පොන්ස් අට කරන්න පුළුවන් ලීගල් මූව්ස් ඒ කියන්නේ නීත්‍යානුකූල ඇදීම් කීයක් මේ වෙලාවේ මේ බෝඩ් එකේ තියෙනවද? බ්ලැක්ට බ්ලැක්ගේ පොන් ලා භාවිත කරලා කරන්න පුළුවන් ලීගල් මූව්ස් ඒ කියන්නේ නීත්‍යානුකූල ඇදීම් කීයක් මේ වෙලාවේ මේ බෝඩ් එකේ තියෙනවද? මගේ තුන්වෙනි ප්‍රශ්නේ වෙන්නේ මේ වෙලාවේ අදින්න තියෙන බ්ලැක්ට නම් බ්ලැක්ට තියෙන හොඳම මූව් එක මොකක්ද? මේ වෙලාවේ අදින්න තියෙන බ්ලැක්ට නම් බ්ලැක්ට තියෙන හොඳම මූව් එක මොකද? යාට වැඩිම වාසියක් ලැබෙන මූව් එක මොකක්ද? හරි. අපි යමු මේ ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්න. මේ වෙලාවේ අදින්න තියෙන වයිට් නම් වයිට්
වෛද්‍ය පොහොන්ගෙන් කරන්න පුළුවන් කැප්චර්ස් කීයක්, ඒ කියන්නේ කැපීම් කීයක් මේ අවස්ථාවේ මේ බෝඩ් එකේ තියෙනවද? වෛද්‍ය ආගේ පොහොන්ල පාවිච්චි කරලා කරන්න පුළුවන් කැපීම් කීයක් මේ වෙලාවේ මේ බෝඩ් එකේ තියෙනවද? මමගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ. මගේ දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ වෛද්‍ය වෛද්‍ය පොහොන්ල පාවිච්චි කරලා කරන්න පුළුවන් නීත්‍යානුකූල ඇදීම් කීයක් මේ වෙලාවේ මේ බෝඩ් එකේ තියෙනවද? වෛද්‍ය වෛද්‍ය පොහොන්ලව විතරක් පාවිච්චි කරලා කරන්න පුළුවන් නීත්‍යානුකූල ඇදීම් කීයක් මේ වෙලාවේ මේ බෝඩ් එකේ තියෙනවද? මගේ තුන්වෙනි ප්‍රශ්නේ වෙන්නේ වෛද්‍ය මේ වෙලාවේ තියෙන හොඳම ඇදීම මොකක්ද? මගේ තුන්වෙනි ප්‍රශ්නේ වෛද්‍ය මේ වෙලාවේ තියෙන හොඳම ඇදීම මොකක්ද? හරි. අතරම මේකෙදී අපි ඊළඟට යමු බ්ලැක් එකට පැත්තට. බ්ලැක් මේ අවස්ථාවේ අදින් තියෙන බ්ලැක්ට නම් බ්ලැක්ට මේ පොෂන් එකේ තියෙන ලැග් එක ඔන්ලයින් කරන්න පුළුවන් කැප්චර්ස් කීයක් මේ වෙලාවේ මේ අවස්ථාවේ තියෙනවා? බ්ලැක් එක පොන්සව පාවිච්චි කරලා කරන්න පුළුවන් කැපීම් කීයක් මේ අවස්ථාවේ මේ පොෂන් එකේ තියෙනවා? ඔකේ දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ මේ ලා අදින් තියෙන බ්ලැක්ට නම් ब्लैक्ट करान पुलवान लीगल मूव्स पॉन ला पाविच कर ला करान पुलवान लीगल मूव्स की या मैं वेलावे मैं पोशन के तीन हूँ मैं आदि तीन ब्लैक्ट ना ब्लैक के पॉन सा पाविच कर ला करान पुलवान लीगल मूव्स नहीं त्यान पुल आदि की या मैं वेलावे मैं बॉडी के तीन हूँ मगे अवसान प्रश्न में ने ब्लैक मेरे आदि तीन ब्लैक्ट ना ब्लैक्ट तीन होंदम मूवे का मुकाद मैं वेला आदि तीन ब्लैक्ट ना ब्लैक्ट तीन होंदम मूवे का मुकाद මංගිතන්නේ මේ ප්‍රශ්න වලට ඕගොල්ලන්ට හරියටම උත්තර ටික දෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ පොන්සගේ ගමන් රටාව පිළිබඳ හරියටම අවබෝධ කරගන්න තියෙනවා. ඊයේගේ ලෙසන් එකකින් ආයේ ඕගොල්ලෝ දෙක හම්බෙමු.